ඔබ දන්නවාද ඔබට වැඩිය කුසල් පින් පාරමිතා රැස් කරපු කෙනෙක්ක ඔබේ තාත්තම්ම කියලා ඔබට වැඩිය ආපු මේ ජීවිතේ කියන්නේ කරදර දුක් බාධක මැදින් ගිහිල්ලා මැරෙන එකක් නේ ඔව් එහෙම එකක් තමයි ජීවිතේ කියන්නේ කරදර දුක් බාධක මැදින් ගිහිල්ලා මරණයට පත් වෙන එක හැමදාම නෙළුම් මලෙන් වගේ සුවඳ හමහම ඉන්න පුළුවන් ආකාරයට නෙවෙයි මේක තියෙන්නේ මේක තියෙන්නේ සුවඳ හමලා ඊට පස්සේ වියකිලා යන්න වෙයි අනිත්‍ය වූ ධර්මතාවයක් මේ ලෝකයේ තුල තියෙන මං අහන්නේ මලක් වතුරෙන් උඩට ඇවිල්ලා පිපිලා පරවෙලා යන ගමන් කිව්වොත් එහෙම මගේ මුලෙන් වැඩක් නැහැ කියලා මගේ මුලෙන් වැඩක් නැහැ කියලා කිව්වොත් වෙන්නේ මොකද්ද කියලා ඒ කියන්නේ මලේ මුල තියෙන්නේ වතුර යටවේ මලේ මුල තියෙන්නේ මඩ යටවේ ඒ වගේම ඕනම මලක මුල තියෙන්නේ පොළව යටවේ ඒ මුල ගැන නොදැන නිකම් මල හැලුනට හිතන්න එපා ඔබ සසරෙන් නිදහස් වුණා කියලා මේක තේරෙනවද නිකම් විල උඩ මල පිපිලා පර වෙලා ගියාට ඔබ හිතන්න එපා ඔබ නිදහස් වුණා කියලා මට නැවත නැවත උපත තියෙනවා ඔබ හිතනවද ඉවර කරගත්ත කියලා නැති වෙන ඔබට නැවත නැවත උපත තියෙනවා හේතුව මුල තාම නැති උනේ නැති වෙයි නුඹට උපදින්න මුලක් හේතු වෙලා තියෙනවා නුඹට ඉපදින්න පියෙක් හේතු වෙලා තියෙනවා නුඹට උපදින්න මවක් හේතු වෙලා තියෙනවා ඒ මුල වෙයි ගොඩක් මල් විල් උඩට ආවන් පස්සේ පිපිලා ඒ වතුරටම වැටිලා නැවත මුලට සහය දීලා නැවත නැවත මල් පුප්පෝන විලක් ලස්සන වෙන්නේ එහෙමද ලෝකයක් ලස්සන වෙන්නේ ඒකෙන් වෙයි ලෝකේ ලස්සන වෙන්නේ මුලකින් වෙයි ලෝකේ ලස්සන වෙන්නේ මලකින් විතරක් නොවේ මුල නැත්තම් මල නැති වෙයි මුලට ගරහන බන නතර කළ යුතු කාලය එළඹ ඇත කියලා කියන්න සිද්ධ වෙයි මුලට ගරහන බන නපුන්සකේ චීවරය දා ගන්න කෙලින්ම කියන්න නපුන්සකේ චීවරය දා ගන්න නපුන්සකේ කියලා කියන්නේ මොකාට මුල අමතක වෙච්ච කාට වෙන පැහැදිලි මුල අමතක වුණා තව මල් පිපෙන්න ඕන නැහැ කියලා කියන මූ මලක් වෙලා ඉන්නේ මේක තේරෙනවද මේ මේ බණ කියන නපුන්සකයෝ කියනවා මෙහෙම මල ඉතුරු වුණා නම් ඒක නැති වුණාම ඇතිය කියලා කියනවා මල පිපුණු හේතුපාදක වෙන්න යන්න එපා කියලා කියනවා මල පිපුණු හේතුපාදක වෙන්න යන්න එපා කියලා කියන මූට ඔක්කොම හේතුපාදක හැලසුවේ මුලෙන් වෙන මේක තේරෙනවා අම්මා තාත්තාවේ අම්මා තාත්තා කෙසේ හෝ කුමන විදියකින් හරි සම්බන්ධ වෙලා එක්ක පිළිවෙලකට සම්බන්ධ වෙලා එක අපිලිවලට සම්බන්ධ වෙලා ඔබ තනුවෝවේ ඔබ මලක් උනායින් පස්සේ ඔබ මුලට ගරහෙව්වොත් හරිද කියලා උඹත් මුලක් වෙලා මල් පුප්පෝල නැති වෙන එක සුදුසු වෙනවා කිසිම තැනක ගැරහීම තහනම් වෙයි මං අහන්නේ මුන් මැරුණායින් පස්සේ මුන්ගේ වත ශරීරය කට रेद्द पेरेद्द विनय सीलय हो दुस्सीलय नीतिय लोके नति वेनवद नति वेन नति वेन दैन मे 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 वन बन कियला पिट वेन कट्टियंट निरे वेनम कोट सत्य
පැහැදිලි නිරේ වෙනම කොටසක් තියෙන. ඒත් මේ මහ පොළොව වගේ වෙයි. කැලෑවක නතර වෙලා ඉන්න භික්ෂූන් වහන්සේලා කැලෑවක නතර වෙලා ඉන්න භික්ෂූන් වහන්සේලා කැලේ වටේට ලැබුගින්නක් හටගන්න. පිටවෙන්න පිටවෙන්න ඉතින් හීන ලෝකයේ ඇතුලේ හෙලිකොප්ටර් නැති වෙයි. පැහැදිලි හීන ලෝකයේ ඇතුලේ හෙලිකොප්ටර් නැහැ. ඉන්නේ දැන් හීන ලෝකේ කැලේක වෙයි. භික්ෂු වටෙන් ලැබුගිනි හටගන්න වෙයි. මහා ගිනි ජාලාවල් වලට මෙවුම් පිලිස්සෙන වෙයි. මෙවුම් පිලිස්සෙන නැවත උපදිනු. ඒත් තියෙන ඇඟේ චීවරේ බුදු කෙනෙක් නිරය ඇතුලේ හොයාගන්න බැරි වෙයි. බුදු කෙනෙක් පරලෝවදි හොයාගන්න බැරි වෙයි. ඒකට මෙහෙ නිවන් දැකලා යා යුතුයි. මෙහෙ නිර්වාණය සාක්ෂාත් කරලා පරිනිර්වාණයට ගිහිල්ලා Tamanට අර මේ අතරමං වෙච්ච ලෝකයක් නොවෙනු. මට ඌමන යන්න සුඛවතී බුද්ධ ශේස්ත්‍රයට. මම යන්න ඕනේ එතෙන්ට. මෙතන ඉඳලා හරියන්නේ. නැත්තම් නැවත උපදින්න ඕන මෙතෙන්ට. නැවත උපදින්න ඕන මෙතෙන්ට. අවසානයි කියලා දැනගත්තයින් පස්සේ කය නැකිට්ටවන්න බෑ කියලා දැනගත්තයින් පස්සේ ආත්මය ඕපපාතික කිරීමට හැකියාව තියෙනවා. තමන්ට අවශ්‍ය ආකාරයට. මේ තමන්ට අවශ්‍ය ආකාරයට ඕපපාතික කිරීමට නුඹට තාම හැකියාවක් නැති වෙයි. කිසිවෙකුට තාම හැකියාවක් නැති වෙන තමන්ට අවශ්‍ය ආකාරයකට ඕපපාතික කරන්න. ඇඳට යන්න. ඒ යන්නේ මැරෙන්නද? ගිහිල්ලි වෙලා. ගිහිල්ලි වෙලා මොනෝ හරි කල්පනා කර. මොනෝ හරි කල්පනා කරනවා. මං අද පරලෝවට ගිහිල්ලා දකින්නේ මං කැමතිද? කියලා කිව්වට උඹ කැමති දේ උඹට පෙන්වෝද කියලා. හීන ලෝකයේ ඇතුලේ උඹ කැමති දේ උඹට පෙන්වෝද කියලා. ඒ මරුණෙන් පස්සේ ජීවත් වෙන්න තියෙන තැන වෙයි. උඹට පෙන්වෝද කියලා. සමහරක් වෙලාවට හීන මැදදී බාත්รูම් එකට යන්න සිද්ධ වෙයි. හීන මැදදී බාත්รูම් එකට යන්න සිද්ධ වෙයි. අම්මෝ ඇඳ කියලා තේරිලා ටක් ගාලා නැකිටලා එකහක් වහගෙන එකහක් වහගෙන බාත්รูම් එකට ගිහින් ඇවිල්ලා ආපහු අර මල ලෝකෙට යනව පේනවද කියලා හීන ලෝකේ ඇතුළට ඇතුළට යන්නේ මොකටද කියලා අර දැකගෙන ආපු හීනේ මතු සම්බන්ධ කරන්න වෙයි. පැහැදිලි? දැකගෙන ආපු හීනේ මතු සම්බන්ධ කරන්න තමයි බාත්รูම් එකට ගිහින් ඇවිල්ලා මේ ඇඳේ නිදාගත්තේ. නමුත් ඒ ස්ක්‍රිප් එකමද ඊගාවට යන්නේ කියලා නැති වෙයි. බට ඕන දේ එහෙ දෙන්නේ නැති වෙයි. බට ඕන දේ ගන්න නම් ඔබ මෙහෙන් නිවන් දැකලා යා යුතුයි. ඒකත් පරිනිර්වාණයට ගියන් පස්සේ චේන්ජ් කරලා දෙන එකක් මිසක්ක වෙන විදියකින් චේන්ජ් කරලා දෙන්නේ නැති වෙයි. ඕපපාතිකය මේ ලෝකෙන් නැගිටින්න බැරි වෙන තැන බැරි වෙන තැන දැකලා උරුම කරගත යුතු එකක් වෙයි. නැගිටින්න බෑ කියලා තේරුම් අරගන්න තැනක් තියෙන දැන් රහතන් වහන්සේලා පරිනිර්වාණයට යන වෙලාවට රහතන් වහන්සේලා දකින්නෝ මෙහෙමද? නැවත කිසිම ලෝකයකට නැගිටින්න බෑ කියලා එකක් තියෙන. කිසිම ලෝකයකට නැගිටින්න බෑ කියලා එකක් තියෙන. බොහොම සිහියෙන් දකි. කිසිම ලෝකයකට නැගිටින්න බෑ. ඊට පස්සේ තමන් කාන්තාවක් වුණත් පරිනිර්වාණයට ගියොත් ඇයට හැකියාව තියෙනවා අවශ්‍ය තැනට කැමැත්ත අනුව ගමන් කරා. මම යනවා ඊගාව ජන්මෙට අවලෝකීතේශ්වර කෙනෙක්ට. මම යනවා ඊගාව ජන්මෙට දසවිධ ලෝකෝත්තර බල ඇති බෝධිසත්වෙක් වෙන්න. මම යනවා ඊගාව ජන්මෙට මහා ධන කුවීරයෙක් වෙන්න. මොකට පැතුම් පතාගෙනද පිට වෙන්නේ කියලා හම්. මොකට පැතුම් පතාගෙනද පිට වෙන්නේ කියලා හම්. පිළිවෙලට බුදුවරු පුදන්න යනවා. බුදුවරු පුදන්න යනකොට යමකම Tamanට තිබිය යුතුයි.
යමකම තමන්ට තිබිය යුතුය බුදුන් එක්ක බුදුන් පහළ වෙන වෙලාවේ හිඟන්නොත් සිටිය වෙනවා මහා ධන කුවීරයෝ සිටూరు හිටියේ වේ අර සිටూరు සියලු දෙනා ඇවිල්ලා තිබුණේ මොකටද කියලා බුදුන් පුදන්න වෙනවා ඇවිල්ලා තියෙන අරමුණු කරලද දොකෙට පහළ වෙන්නේ අරමුණු කරලද බුදුන් පුදන්න වෙන කට්ටිය විතරයි පුතේ හොදේ ඊට පස්සේ බුදුන්ගේ සංගුන් පුදන්න තවත් කට්ටියක් එන බුදුන් නැ සංගුන් පුද ඊට පස්සේ මේ කට්ටිය ඔක්කොම රහත් වෙච්ච කට්ටිය නැවත නැවත ඉපදිපදි කරන දේවල් තියෙන ලෝකෙට මේ බුදු කෙනෙකුගේ ධර්මය පවතින සමය තුල උපදින්නේ සේරම අරමුණු කරලා වේ පෙර අරමුණු කරලා තියෙන මට බුදුන්ගේ ධාතු වලට ස්තූප තනන්න බැරි වුණා එතකොට බුදුන් එක්ක පහළ වෙන කට්ටිය නොවන ඒ කට්ටිය ස්තූප තනන්න වෙන කට්ටිය නෝ කෙලවරින් පහළ වෙන්නේ එවන් දේවල් කරන්න කට්ටිය පහළ වෙනුණා ඒ කට්ටිය පොඩි පහේ කට්ටිය නෝ ඔය රුවන් වැලි ස්තූපය නිර්මාණය කරන්න පොඩි කෙනෙක් නෝ ඒ අවසන් අධීරයන් තුල තියෙනා වූ වැඩ වේ මේ සියලු දෙනා බුදු වෙනකන් ඉපදිය යුතු අය වේ ලෞතුරා බුදු වෙනකන් ඉපදිය යුතු අය වේ දැන් මේ කට්ටිය මෙහෙන් කියනවා මල පිපුණයින් පස්සේ තවත් මල් පිපෙන්න ඕනේ නැහැ කිය මගේ මල පිපුණා මන් ලෝකේ දැක්කා කසාද බඳලා වැඩක් නැහැ කියලා කියන මේ නපුංසක බණ රටෙන් ඉවත් විය යුතුය මේවා නපුංසක බණ වේ මේ දැනගෙන කියන ඒව නොවේ මුන්ට බෑ කියලා තේරිලා ගියපු ගමන් වෙන උඹලා රහතුම් පුදලා හෝ බුදුවරුම් පුදලා එතර විය යුතුය රහතුම් පුදලා හෝ බුදුවරුම් පුදලා Tamanṭa ona tæn wala ekadi yutuwe නැත්තම් topi ඔක්කොම අනිත් පැත්තට ගිහිල්ලා ඒ චීවරය ඇඟේ තියන වෙනෝ ලැව් ගිනි මැද උඹලා පිලිස්සිලා යනවා පුච්චනවා කියලා කියන්නේ ඉවරයක් නැතෝ පුච්චනෝ වේ මේ එකෙක් නෙවෙයි ඔක්කොම මට නම් සඳහන් කරන්න බැරි වෙන මේ මේකා මේකා ඊගාව ජන්මේදී මල පෙරේතෙක් මේ මේ බණ කියන එක මේ භික්ෂුව ඌට කන්න දෙ නැවුනුත් ඒත් ප්‍රීතිය බවට පත් වෙන බුදුන් සංගුන් දැකලා එතර වී යුතු වෙන මුන් සංගුන් නොවෙන් මහරහතන් වහන්සේලා නොවෙන් මහරහතන් වහන්සේලා සහ බුදුවරු දැකලා එතර වී යුතු වෙන නැත්තං එතර වෙන්න බැරි වෙන නැත්තං තොපේ ඔය ශරීරයේ ඔය ආකාරයෙන්ම පරලොවට ගෙනහිල්ලා අතරමං කරලා දානෝවෙන් තාම නැගිටින නිදා ගන්න මිනිස්සු මේ උදේ පාන්දර ඉඳලා හැන්ද වෙනකන් තියෙන දේවල් විතරක් දැකලා නිින්දට යන තෙක් තියෙන දේවල් විතරක් දැකලා මෙහෙන් ඉවර කරගන්න ලෑස්ති වෙනවා නම් බල නැවත උදේට නැගිටින්න එපා කියලා කියන අන්න ඉවර වෙච්ච තැන තියෙනවනේ හීන ලෝකයේ ඇතුලේ එහෙ හිටපිය කියලා මේ ලෝකෙට බරක් වෙනෝ මෙහෙ ඇවිල්ලා මේ ලෝකෙ විනාශ කරන එකක් මේ කරනෝවේ මේ කට්ටිය මලක් පිපුණට කමක් නැහැ අනේ කසාද බැඳලා ඒව මේව කරලා මුලක් වෙන්න ඕන් නැහැ කියලා කිව්වට තෝත් ඉන්නේ මුලක් හේතු කරගෙන මලක් වෙලා වෙයි අඩු ගානේ මේ කතාව අහලා සියලු භික්ෂුන් වහන්සේලා ඵලයක් හරි නෙලාගෙන බිමට වැටියල්ලයි කියලා කිය නැත්තං අනාථ වෙන්නේ